මේ වන විට සියලු වාර්තා බිඳදමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය. අද ප්‍රධාන මාතෘකා තුනක් අපේ මාධ්‍ය ඇතුලේ කතා බහට ලක් වෙනවා. එකක් චීන යුවාන් වැන් 5 නෞකාව. ඒක හෙට උදෑසන හම්බන්තොට වරායට අනිවාර්යයෙන්ම එනවා. දෙක තමයි සර්වපාක්ෂික ආණ්ඩුවක් හෝ සර්වපාක්ෂික වැඩපිළිවෙලක් එක්ක IMF යාම. තුන්වෙනි කාරණේ තමයි දෙමළ ඩයස්පෝරා සංවිධාන 6ක තහනම ඉවත් කිරීම. කලබල වෙන්න එපා. LTT තහනම ඉවත් කරලා නැහැ. මේ තමයි අද කරලියේ ප්‍රධාන මාතෘකා තුන. චීන නැව හෙට එනවා. මේ අතර ඊයේ ඉන්දියාව නිරීක්ෂණ ඩ්‍රෝනිය ගුවන් යානාවක් අපට පරිත්‍යාග කළා. දැන් රනිල්වාදීන්ට අනුව නම් මේ සියලු ගේම් ඇත්තටම පාලනය කරන්නේ රනිල්ගේ ආශ්චර්යවත් මොළයෙන්. රනිල්වාදීන්ට අනුව නම් ජනාධිපති රනිල් මාර ගේමක් ගහලා තියෙන්නේ. මොකක්ද ගේම? මුලින්ම චීන නැවට එන්න කිව්වලු. ඒ කියන්නේ හා කිව්වා. චීන නැවක් නෙවෙයි ඩිංගි බෝට්ටුවක් හරි ලංකාවට එනවා කිව්ව ගමන් කලබල වෙන්නේ ඉන්දියාවලු. ඉන්දියාව කොපමණ කලබල වුණාද කියනවා නම් අපට වහාම ඩ්‍රෝනීය නිරීක්ෂණ ගුවන් යානයක් දුන්නලු. ඒ චීන නැව පරීක්ෂා කරන්න. දැන් අපට නිරීක්ෂණ යානයකුත් නොමිලේ ලැබුණලු. මාර ගේමක් නේද ගහලා තියෙන්නේ. අපට දැනෙන්නේ ඊට වැඩි සතුටක්. දැන් ඔය විදිහටම ඔය ගේම අනිත් පැත්තට හරවගත්තොත් සමහර විට චීනයේ යුවාන් වැන් 5 නෞකාව ඒක ලංකාවට දීලම යන්න බැරි නෑ නේද? ඔයාලම ඉන්දියාවේ නිරීක්ෂණ කටයුතු කරලා අපට විස්තර ටික දෙන්න කියලා. එක එක අයට මේ චීන නැව සහ ඉන්දිය විරෝධය පේන්නේ තම තමන් දාගෙන ඉන්න පාට කණ්ණාඩි වලට අනුව. අප මේ දේශ බලන්නේ ජනතාවගේ පැත්තේ ඉඳලා රට පැත්තේ ඉඳලා. එහිදී අපට නම් දැනෙන්නෙම මේ චීන සහ ඉන්දියානු ණය ආධාර මත යැපෙන අපට අපේ භූමිය පමණක් නෙවෙයි අපේ සාගරේ පමණක් නෙවෙයි දැන් අපේ අහසත් මේ අයට අවශ්‍ය විදියට කළමනාකරණය කරන්නට ඉඩ දෙන්නට සිදුවෙලා ඇති බව පමණමයි. තනියෙන් නැගිටින්නට සැලැස්මක් තිබුණේ නැති රටක් ලෙස ලෝකයේ හමුවේ අසරණ වී ඇති බවම පමණයි. චීන පදයටත් ඉන්දියානු පදයටත් එහෙන් ඇමරිකානු පදවලටත් අනුව නටමින් ඉන්න තමයි අද වෙලා තියෙන්නේ. හතර අතෙන් ණය ගත්තහම ඒ ණය ගෙවන්නත් බැහැ. අපි බංකොලොත් කිව්වහම ණය දුන්න උන්දලා බලන්නේ උළුහව් දොර ජනෙල් හරි ගලෝගෙන යන්න. දැන් මේ මොහොතේ අපට සිදුවෙමින් ඇත්තේ ඒක තමයි. ඒ නිසා චීන නැව වගේම ඉන්දියානු බලපෑමත් එක සමානයි. විශේෂයෙන් මේ චීන නැව නිසා ඉන්දියාව සූදානමින් ඉන්නවා කියලා අද අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. ඒ කියන්නේ ඕනම ප්‍රහාරයකට පවහ ඉන්දියාව සූදානම් කියන එක තමයි ඒ කියලා තියෙන්නේ. අප ඊයේත් ප්‍රකාශ කළ පරිදි කාටවත් විශේෂයෙන් බැඳෙන්නේ නැති නොබැඳි පිළිවෙතක් අද අපට නැහැ. අපේ රට දැන් ගිරේට අහුණු පුවක් ගෙඩිය වගේ. ගිරේට අහු වුණ නෙමේ ගිරේ අහු වෙන්න ඉඩහැරිය. ඒක මේ දේශපාලනඥයෝ සියලු දෙනාම පිළිගත යුතුයි. අඩු වැඩි වශයෙන් වගකිව යුතුයි. ඊළඟට අද ඇති ලොකුම අභ්‍යන්තර ගැටලුව මොකද්ද? සර්වපාක්ෂික ආණ්ඩුවක් හදාගන්න එක. එක්කෝ සියලු පක්ෂවල යම්කිසි වැඩපිළිවෙලක් සඳහා සහය අරගන්න එක. ඒ අරගෙන IMF එකට පෙන්නන එක. ඒ තාම ජනාධිපති රනිල්ට සර්වපාක්ෂික ආණ්ඩුව කියන ඒ කඩුලු වටන්නේ නැතුව පනින්න පුළුවන් උනේ පොහොට්ටුවේ කඩුල්ල විතරයි. අනිත් පක්ෂවලටත් ඔය සර්වපාක්ෂිකක ඇතුලේ ඇමතිකන් දෙන්න වෙනවා. ඔය බොහෝ අය ඇත්තටම රටට ආදරේ නම් මොන ඇමතිකම්ද කියලා අහලා එන්න එපායයි නේද? නමුත් ඇත්ත ඒක නෙමෙයි. ජනාධිපති රනිල්ටත් මේ අයට දොළපිදේනි දෙන්නම වෙනවා. ඔහු ඉන්නෙත් රාජපක්ෂලගේ ගෙදර. පොහොට්ටුවේ අය බැහැ කිව්වොත්, බැසිල්ලා එපා කිව්වොත් ගේම අවසන්. ඒ නිසා සර්වපාක්ෂික වැඩේ ගැන කතා කරලා දැන් අර පුරුදු විදිහට මන්ත්‍රීවරුන් බිලිබා ගැනීම දක්වා මේ කාරණේ ගමන් කරමින් තිබෙනවා. අද හෙට ජාතිය ආගම බේරගන්න කියලා ඒ වගේ මාතෘකා පෙන්නලා ඇමති කම්බලට හෝ සමහර විට සල්ලි වලට ගහන බල්ටි දිහා අපට බලාගන්න පුළුවන්. මේ සියලු ප්‍රශ්නවලට වඩා බරපතලම ගැටලුව ඊයේ ආරක්ෂක අමාත්‍යාංශයේ අරගත්ත තීන්දුව. ඒ තහනම් කරලා තිබුණු දෙමළ සංවිධාන 6ක තහනම ඉවත් කිරීම. දැන් මේ සංවිධාන තහනම්
නම් කරලා තිබුණේ ඇයි කියලා මුලින් අරන් බලමු. අරමුදල් රැස්කිරීම සහ අරමුදල් සැපයීම තමයි මේ දෙමළ ඩයස්පෝරාවේ සංවිධාන තහනම් කිරීමට හේතු වෙලා තිබුණේ. අරමුදල් රැස්කිරීම සහ අරමුදල් සැපයීම මොකටද? ත්‍රස්ත ක්‍රියා එක්ක සම්බන්ධයි. ත්‍රස්ත ක්‍රියා සමග බැඳිලා තිබෙනවා. මේ සංවිධාන තහනම් කළේ ඒ නිසයි. දැන් මේ සංවිධාන එහෙම කරන්නේ නැද්ද දැන්? මේ දෙමළ ඩයස්පෝරා සංවිධාන හයම නිර්දෝෂී වෙලාද? එහෙම නැත්නම් ඇත්තටම මේ තහනම ඉවත් කළෙත් අපේ නැති බැරිකමෙන් ගොඩ යන්නද? මොකද මේ සංවිධාන සතුව විශාල මහ ධනස්කන්ධයක් තියෙනවා, ඩොලර් තියෙනවා. දැන් මේ තහනම ඉවත් කළ පසු මේ සංවිධාන අපේ රටට ඩොලර් අරන් එන්න පුළුවන්. එහෙම එන්න අනේ කියලා විය යුතුයි මේ තහනම ඉවත් කළේ කියලයි අපට නම් හිතෙන්නේ. එල්ටීටී තහනම නම් ඉතින් තාම ඉවත් කරලා නැහැ. නමුත් මේ සංවිධාන හයේ තහනම ඊයේ ඉවත් කරනකොටම පුද්දපි ගමන් කාපියකා කිව්වා වගේ ඊයේ ඉන්දියන් එක්ස්ප්‍රෙස් සහ ටයිම්ස් ඔෆ් ඉන්ඩියා ඇතුළු ප්‍රධාන මාධ්‍ය ගණනාවක් ඉතා විශේෂ පුවතක් වාර්තා කරනවා. කොටි සංවිධානය නැවත ප්‍රතිසංවිධානය වන බව මේ මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. ඉන්දියාවේ ලක්ෂදීප ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්ත ශ්‍රී ලාංකික දෙමළ තරුණයින් කිහිප දෙනෙකු මද්‍රව්‍ය ප්‍රවාහනයේ තමයි මේ අය අත්අඩංගුවට අරන් තිබෙන්නේ. මේ අය කිව්වලු කොටි සංවිධානයේ නැවත ප්‍රතිසංවිධානය කරමින් තිබෙනවා කියලා. ඒ කියන්නේ මේ කාරංචි වෙන්නේ අපේ ලොකු අයියා ඉන්දියාවෙන්. අපට ආයේ මේ ලොකු අයියා තමන්ගේ හයිය පෙන්වන්න හදනවාද කියලා සැකයක් සැනකින් මතුවෙනවා. කොටි වැඩුණේ කිරිබිව්වේ ඉන්දිරා ගාන්ධිගේ කාලයේ ඉඳලා ඉන්දිය භූමියේ සිට බව හුඟක් අයට දැන් මතක නැති වෙලා. දැන් බැලූ බැල්මට තාවකාලික තීන්දුව, එදා වේල ටුවස් නොහොත් ණය අරගෙන ජීවත් වීම ආදී විවිධ දුර දක්නා සැලැස්මක් තාමත් නැති රටක් ලෙස අපේ අනාගතයේ අඳුරු බව තමයි මේ සියලු කාරණා එක එක්කාසු කරලා බැලුවම බැලූ බැල්මටම පේන්නේ. ජනාධිපති රනිල්ට අනුව නම් ඈත උමගක සහන එළියක් පේනවා කිව්වා. ඒ එළිය ළඟට ඔය මහා අඳුරු උමග දිගේ යන්න තරම් අපට කාලය සහ ශරීර හයිය ඉතුරු වේවිද කියලා අද ටෙලිවැකියෙන් ප්‍රශ්න කරන්නම වෙනවා. මැති ඇමතිකම්, සර්වපාක්ෂික අරගල, සර්වපාක්ෂික වැඩපිළිවෙළවල් ගැන මරාගනිද්දී අපව තවත් උකුස්සෙකු ඩැහැගෙන යාවි කියලමයි අපට හිතෙන්නේ. ඒ නිසා ඔය මරාගැනිල්ල නතර කරලා රට ගැන හිතහල්ලකු කියලා ඔය 225ටම මතක් කරන්නේ තමුන්ලගේ බඩ වඩා ගැනීමේ න්‍යායන් කාලයකට හෝ පස්සට දාන්න කියලා අද ටෙලිවැකියෙන් මතක් කරමිනුයි.